හගේ ජනධපති වරනද ෙවරදි නොෝම්බර් මසේ ජනධපතිවරන කතිකාව තුළේ ඉහලින් වරණගිච්ච වචනයක් තමයි ජාති ආරක්ෂාව කියන වචනය එක. බොහම උච්චාණයකරදදිත් ප්‍රෞෘති ප්‍රශ වලීමම ජාතිකආරක්ෂාව කියල බොම සාඩම්බරයෙන් උචාරණයරන බැෑරුම් ලෙස උචාරණ කරන වචනයක් ඇතුර බැෑරම් ලෙස එක සමාජයත් ගත්තා. තොර ඊට පෙර තිබුණ ඇතැම් තත්ටන් මත ජාතිකආරක්ෂාව කියන කොටම අපිට නිිකන් එකපාර හැඟෙන්නේ මේ ජාති ති එරහිව තවත්්ජාතියක් යුද්ධ කරන්න ලැස්සි නැතං අවියමෝරාගන්න ලැස්ති, ඊට එරෙහිව ගන්නව් ක්‍රියාමාර්ග, වගේ කත්ම ඉනිම් ජාතිකාරක්ෂාවකිව හම හිතෙන් නම අපි හිතනවා ජාතිකකාරක්ෂාවකින්ඉට පුළුල් දෙයක්ඒඒ කාරුණුත් අමතර කැෙ දැන්ලා ජායකෙල අපි අදහස් කරන්නේ මේ සිංහල දෙමල මුස්ලිම් බර්ග සියලු දෙෙන ඉන්න ලාංකයේ ජාති එමනත්තන් හුදු සිංහල හෝ දෙම හ මුස්ලිම් හෝ බර්ගහෝ වෙනක් ජාතිකත්වයක් නෙමයි සමස්ත ලං ලාංකේ පුරවයන්තමයි අපි ජතිය කෙල හඳනාගන්න කෙස වෙතත් දැන් මේ ජාතිකත්ව අතර ගැටුමකට ජාතිකකාරක්ෂාව ලඟු වෙනවාට වඩා අප හිතනවා ජාතිකාරක්ෂාව කෙනෙකේ ත තෙරුමක් ේද මේ තමයි පරවසන්ගේ ආරක්ෂාව නක ඔබමගගේ ඇසු ප්‍රශ්නය එකනේ පුරවැසිී ආරක්ෂාව පිළිබඳ ගැටුවක් මතුවෙලාති. ඒන්නේ කුමනහෝ ප්‍රචන්ඩත්වයට යම් ඉඩක් හිසෝ ඔසවන්න මොකක්හරිමි මතවාදී ලිහිලක් කම්බවෙලාද කොහෙන්හරි. හෙමත්නැත්තං එදා මීට අවුරුදු කීපයකට පෙර නොතිබූ ලිහිලක් දැන් ොය ම් ද ජාීිපතිවරනින් පස වනොම කතිකාක්තමයි අපිට මේක ගන්න වන්න අනිත් පත්තිේ ද පොලිස් ප්‍ර න්ඩත් වගේ දයක් අපි දන්නවා ආරක්ෂකංශ තමන්ට ලැබෙන නියෝග මත ක්‍රියාත්මක වෙන ආයතන පද්ධතියක්. එතකොට දැන් ආරක්ෂකංශවල ප්‍රහාර ඒ තැන්වලදඒ ප්‍රහාර එල්ල කරන අයගේ මනෝභාවයන් මත භයම්ම වෙනස්කවන්නට පුලුවන් හැයි ප්‍රාරවල මට්ටමතීරණය කරන්නේ. ඔවුන් එම උන්ට අන දෙනඊ ඉහල දේශපාල බලාධිකාරය කෙනෙක තමයි පැහැදිලිව පේනැති නැත්ත. එහින්ද දැ මේ උද්ඝෝෂණවලට පහරදීම එතක ප්‍රජාත්‍රවාදය අකලිවීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීම කියෙක හුදු පොලිසිහෝ වෙන තාරක්ෂකංශයක ගැටලුවකට එහාගගේිය දේශපාන අධිකාරත්වේ ප්‍රශ්න කරඩටමයි අපිදැකි ඉති ජනධීපතිවරණය පසු ලංකාව. වෘර්ත මින් පවතින්නේ වැනි ප්‍රචන්්ඩ පරිසරයකට නම් අපි පත්තෙන් අිත් පත්ෙන් අහන ප්‍රශ්ය තමයි එඒ තවදුරටත් බලය තරකර ගැනීමෙන්ඒවැනි ප්‍රචන්්ඩත්වයක් ස්ථාවරවී වෙන්න ඉඩද යුතුද එ මත්නත්තම් ඊට එරහිව ප්‍රජාතන්ත්‍රවාදී බලවේගොල පෙගැස්ම ශක්තිමක් කළ යුතුද කියන ප්‍රශ්නය පෙරලා අපි සමාජෙන් අහන කැමති.